සූත්‍රයේ මත දනිය ගෝපාල සූත්‍රය කියලත් මේ සූත්‍රේයට නමක්ය දෙදෙනවා විශේෂයෙන්ම එදා කෘෂිකාර්මික ජන සමාජය පිළිබඳව යම් පමණක විවරණයෙකුත් මේ සූත්‍රය තුළින් අපිට මතු කරගන්න පුළුවන් මොකද එදා අපි දන්නවා බුදුරජණන් වහන්සේ පහළවෙන්න කාලෙදී කෘෂිකාර්මික ජන සමාජයක් එදා තිබුණ ර්ථිකයක් එදා තිබුණේ ඒය මිනිස්සු ගතකරපු බොහොම නිදහස් ජීවිතය සරල ජීවිතය මේ ගාතා තුළින් විදා දැක්කෙන පිටිකක් මේ ධනිය සූත්‍රයේ පසුල් මෙම ගැන විමසීමක් කළොත් ති ඒ අගේ එක් තරාන්දමක සිරිතත්තිවිලා තියෙනවා ගොපල්ලන් ගවපාලකින් සෑහෙන ගවයින් පිරිසක් එක් සු කරගෙන එයට තන පහසුවෙන් ලබාගන්න පුුවන් පිරිස් ඇසු කරමින්න්න ඇතම් ප්‍රදේශ ඇසු කමින් තමයි වාසය කරන්න. හැබැයි වැහි සාරමාසේ ටිකක් ගංවතුර ගලන්න නැති බාධාවක් නැති ්‍රදශයක් තෝරගෙන එතන යම්කිසිී නිවහනක් හදාගෙන එතර නිකන් ගමක් බගේ හදාගෙනඒ පිරිස එක්කාසෙලා කාලේ ගත කරනවා. තෙතකොට එක තැනක මුළු ජීවිත කාලයම ගත කරන ස්වභාවයකට වඩා මේ පිරිස එහෙමනම් අර තන බිම් සොයාගෙන ඒ ගයින් ඒ තැනට අරගෙනයාමින් ඉතිරි කාල පරිච්චේදය ගත කරනාව වගේම වැහි කාලේද එක තැනකට යොමු වෙලා. වැස්සෙම් බාධාවක් නොවෙන තැනක් හදාගෙන බොහොම සුරක්ෂිතව ඉන්න ජීවිකා ස්වභාවයක් ජීවිත ප්‍රවෘතියක් ඇත කරලා තියනෝ. තයතවට මේ ධනිය ගෝපාල කියන්නේ තන්නේ බන්ධු සෑහෙන්න ගව සම්පතක් හිමි තැනැත්තක් එයාට දහස් කනන් මේ ගමින් ඉඳලතයනෝ ඒ වගේ මයි එයායට බොහම කීකරු බිරිඳක් ඉඳල තයන දරුවන් රාශියක් ඉදලතයනෝ දැසි කම්කරු ආදීන් සෑහෙන පිරික් ඉදර තයනෝ ඉතින්ගේ පිරිස බොහොම සස්ශ්‍රීකව කාලේ ගත කර තියෙනතෙක්තර අවස්ථාවකති දැන් වහින කාලේ උදාවනාට පස්සේ හර මහි කියන ගංගාව එකත් බොහොම ප්‍රසිද්ධ ගංගාවක් තුට අන්නේ මහි ගන්තෙර මේගොල්ලු හදාගන්නවා ආරක්ෂිත බොහොමිය නැත්තං කොටියක් හදාගන්න ගෙවල් රාශියයක් හිදිකර ගන්නවා අන ඒවා ඇතුළට දැම් මේගොල්ලෝ ඇතුල්වෙලා ත මේ වහින් එ වැස්සට බොහොම සූදානමින් ඉන්න ඊට කලින් කරන්න වැඩ කටයුතු රාශක්තිය නො එකයන්නේ තැන් තැන්වල විසිල්ලා ඉන්න ගවයින්ව ඒ අදාළ තැන්වලට එක්සු කරගන්නක ඒගොලන්ගේ ආරක්ෂාව සලස්සනයක ඉළමට උන්ට යගුමනා කරන තනාදිය සලස්සනයක කෑම අහරිමේ දෙන එක හිට පස්සේ උන්ට දුංගස්සනයක ඇති මේ වගේ ගවයින්ගේ පාලනය සම්බන්ධයෙන් උන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු යම්සි කාරයන් රාශික්තේෙනවාවනං තැ මේ පිරිස එක තුවෙලා යිසිල්ල කරලා හමරයි ඉට පස්සේ අනිකුත් කම්කරුවාදීන්ගේ අම්කිසි වමනා එපාකන්ති නම් ඒවත් මේ ධනිය ගෝපාල ඇතුළු අනිකුත් ඒ ප්‍රධනීන් විසින් ඒ කටයුතු ටිකත් කරලා හමාරයි. ඉටවස දැන් මේ පිරිස තමන් හදාගත්ත මේ ආරක්ෂිත ගෙවල් ආදේ දැන් ආරක්ෂිත වාසය කරන දැ තොට සෑහෙන්න්නම් වැඩකටිදු රාශියක් නිම කරලා එසිියල්ල සාර්ථකව අවසන් කල්ලා. ඇන්ඳේ හන්සේලා ඉන්නකොට තමයි ධනිය ගෝපාල්ලට වැටහෙන්නේ දැම්ේ ඇතින් වහින්නේ නෝ. එතකොට දැම් මේ වැස්සට දැන්සි ප්‍රශ්නයක් නැහැ. මොකද කරන්න ඕන දේල් ටි ක්කොම සාර්ථකව නිමකල්ලයි තියෙන්නේ ගොනුන් කිසි ප්‍රශ්නයක් නෑ ඔක්කොම ටික ආරක්ෂිතව මේ නැදිී සිටිනෝ. ඒගොල්ලන්ට යම්කිසි ආරක්ෂාව සපයන්න ඕන්නන් එසිියල්ල දැම් මේ ධනිය ගෝපාලතුමා කිෂ්ට කල්ලායි තියන්නේ යාගේ යට තයන්නේ අම්සිකම්කරුවන් වාද පිරිසක්න්න අන ඒ පිරිසත් බොහො තෘපතිමත්ව ඉන්නවා තමන්ගේ බිරිඳ ඇතුළු ඒ අනිෙකුත් පිරිසත් දරුවන් බිරිඳ ඇතුළ අනිකුත් පිරිසත් බොම හොඳින් වාසයකනු තිීනිසා දැම්යාට එක්තනාාන්දමක තෘප්ති මත් බවක් මෙ තමන් ගත කරන ගෘහජීවිතයේ එක්තනාන්දමක තෘප්ති මත් බවක් මේ අවස්ථාද දැනෙනෝ දැනිලත් මේ වෙස්සට ඉතින් ආරාධනා කරනවා යාට කැමතිරම් වහින්න ඒක අතකින් අර තමන්ගේ සශ්‍රීකත්වයත් ඒ වගේම දැ තමන් මේ වෙහෙසලා වැඩකිරීමේ ඒ තෘප්තිමත්භාවයත් සාර්ථකවීමේ තෘප්ති මත්්භාවයක් දැන් මේ වාක්‍යවල මේ ගාථාවල නිරූපණය වෙන. ඒකාතකින් එකකට අපි තේරනවා දැම් බුදුරජාණන් වහන්සේත් බොහෝගසුක අත්තිසුක ආද වශයෙන් මේ සැපයේ අවස්ථාවන් පෙන් ලතියනො තැන් ගෘහජීවිතයක් ගත කරනොට අපිට ආර්ථික වශයෙන් යමක්කමක් තාගැනීම අශ්‍යයි තොට ඒක අත්තිසුකයක් වශයෙන් පෙන්නවා කියන්නේ දල් හදල්ල වන්න පුුවන් වස්තුක් එන්න පුලුවන් ඒකා අපිට තියෙනවනං හෙතකොට අපි යම්පමණක සාර්ථකත්වයක් බෘහජීවිතය කර පෙන්නුම් කරනවා බොහෝගසුකයක් කියලා කියනවා අපිට ධනය තියෙනවාවනං එහෙමත් නැත්තං බෝගයන් ඒ කාලෙ හැටට පෘෂිකාර්මික ජීවිතයක දිනම් ඒ වගාවන් ශස්ත්‍රී කනං හැේ බන්ඳු බොහෝගසුකයක් අපිට දෙතොට දැනෙනවා යමක්කමත් තිබීම නිසා පහල වෙන සතුටක් ඒ වගේ මයි ෝග ්‍රශ්‍රිකීම නිසාස කෘෂිකාර්මික සමාජයේ ඒ පහළ වෙන සතුටක්. ඉරත් එහා කියලා අනවජ්්‍ය සුක්්‍යයක් මකද තමන් නිවරදිව ජීවිතය ගත කරනවා ඒ තරම් වැරද්දක් තමන්ට තිං සිද්වෙන්න ැහැ තමනුත් අනුනුත් බොහොම සිද්ලුවත්ව වාසය කරනු නිවරදිව වාසය කරනු මගේ ඇතින් මටවත් අනුන්ටවත් වරදක් සිද්ධවෙෙන නැකේලා ඒ තමන් ගැන ඇතිවෙන ආපනතෘත්තියක් තමන් ගැන ඇතිවෙන අහිංසක සතුටක් අනවද්‍ය සුකයක් වශයෙන් දහම පෙන්න්න තියෙන එතකට මේ එක පැත්තකින් මේ ධනිය ගෝපාල මෙබඳු මේ සතුටක් බක්තිල දින අවස්ථාවක් ති ගෘහ ජීවිතකම මෙ බඳදු සටක් අතය වශයන න එෙම ැතා හැම තිස්සම තිය තෘපති කරවක් හර කම්බුණේ නෑ මේ හම්ුුණනේ අරක මදි මේක මදි කෙල හැම තිසම හිත වද දෙන ගතියක් තමයි අපිට තියනෙ. හැබැයි අපිට පුළුවන්නන් ලද දෙයෙන් සතුට වෙන්න පට උපයගත්ත ධනයක් ේෙනවා නම් හන්සේලා වැඩකල්ලා දහඩිය මහන්සේෙන් වැඩකල්ලා උපේ ගත ධනයත් තිනගේ ලබ දේ ගැ සතුටක් බුක්තිද ගන්න වස්ථාව තියෙනවා. අනවජ්්‍ය සුක්‍යයක් බක්ති දෙන්න අවස්ථාව තියනවා. කෙසේ නමුත් දැන් මේ ධනිය ගෝපාලතුමා ඒ වගේ මේ බොහොම සතුටින් වාසය කරන මේ මොහොතෙදීඒ වහින් එන ආකාරය දැකලා තමක් බොහොම සුක්ෂිත බවත් තේරුන් ගිහල්ලා ර අදම අිෝගයක් කරනවා වැස්සට කැමතිනම් වහින්න කියලා තියක ගාථාවකින් සඳහන් වෙන්නේ අක්කෝදනෝ දුුද්ධකීරෝ හමස්මි අනුතීරයේ මහියා සමානවාසෝ. චන්නන්නාකුටි ආහිතෝ ගිනි. අතසේ අතචේ පත්හයසි පවස්ස දේව. දැන් අක්කෝදනෝ දුුද්ධකීරෝ හමස්මි දැන් මේ ගෙදර ඔක්කම ඌූමනා කරනේ රාත්‍ර ආරය හොඳට පිළියල කළ අවසාන ද. බත්කිස හමාරයි. දුද්ධ කීරෝ හමස්මි දැම් මේ ගැව දෙනුන්ගෙන් කිරි දොවලත් අවසානයි. දවසේ කටයුතු සියල්ල දැන් හමාරලා තියෙන්නේ. අනුතීරයේ මහියා සමානවාසෝ දැම් මේ මහි ගන්තේරේ තමන්ගේ අනිකුත් පිරිසත් සමඟ බොහොම සුවසේ සමගෙන් වාසයකන අවස්ථාව. චන්නා කොටි වගේ මේ ගෙදර අනි සියලු දෙන ෙවල් හොඳට ෙවිි කල් තියෙන නිසා වැස්සේගේ මට ප්‍රශ්යක් න. ආහිතෝ ගිනි ඒවගේමයි ගිනි අවුල්ලව ල තියෙන්නේ. අපි දන්නවා යිදාකාලේ අද වගේ විවිධාකාර තාක්ෂණි කමේවලම්ම කකත් තිබුණ හැ තිමේ ගිින්දරක් අවුලෝ ගත්තට පසෙක නිවාගන්නඇතුවත් යබාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තියතකොට මේ පිරිසත් ඒ තමන්ට ආහාර පිස ගැනීම සඳහාවමනා කරන ගිදරත් අවුලෝගෙන තියෙනවා වහත් හොඳ හෙවිඩ වෙලා හින්ද වැස්සයි කියලා ප්‍රශ්නයක් ඇත්තෙත්නෑ දෙනුන්ගෙන් කිරිද්දවාගෙන හමාරයි මගේ නිකුත් පිරිසත් එක බොහොම සුරක්ෂිතවාසය කරනවා කිසි ගැටළුවක් නෑ. අතචයේ පත්තේසි පවස්ස දේව. එනිසා වැස්ස වැස්වලාක දෙවනි ඔබ තුමාට කැමතින වහින්න කෙනනික ආරද නවක් කරන. මේ කහගෙන ඉන්නවා ඇතින් දලා බදුරජාණන් වහන්සේ. දැන් මහි ගන්තරයි බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරනු තැනයි අතර අත්ි විශාල දුරක් ප්‍රමාණයක් වයෙනවා බදුජණන් වහන්සේගේ දිවකනට මේ මහි ගෝපාලගේ මේ ආරාධනාව මේ කරන උදම් ඇනීම ඇහෙනෝ. එ මෙතන හරි ලස්සන දෙයක් සිුද්ධ වෙනවා බුදුරජණන් වහන්සේ දකිනවා මේ මහි ගෝපාල ධනිය ගෝපාල බොහොම බවසම්පත්ති තියෙන හෙමත් නැත්තං නිවන් දකින්න රහත්වෙන්න තිය ැත්තෙක් බව බදුරන්ස දකිනෝ. එබම නක්නෙමේ එතුමාගේ ගෝපිකා කියන ඒ බිනිදත් ඇයටත් රහත්වන්න පින තියෙන තැනැත්තියක් බවත් බදුරයන්ස දකිනවා හැබැයි මේ ඉන්න තැන බොහොම අනාරක්ෂිතයි ධනියගෝපාල හිතුවට දැන්වං ඉන්න බොහොම ආරක්ෂිත තැනකක්කොම සරවුවසම්පූර්ණයි කොච්චර වැස්සත්මට ප්‍රශ්නයක් නැහැ කියලා අද මේ රාත්‍රියයේ වහින වැස්සෙන් හළු ප්‍රදේශයේ ගංවතුරට යට වෙලා බැරි වෙලාවත් මේ පිරිස මෙතන හිටියොත් සියල්ල ජවිතත්වයට පත්වෙනවා. දැන් බුදු නුවනට මේ හසු වෙනවා ගෝචර වෙනවා මේ එහා තියන විපතත්.